ජනවාරි රට ඇත්තටම ජයග්‍රහණයක් නෙමෙයිනේ ධාරයෙන් ගත්තා. නෑ. ඒ පරාජය අනිවාර්යයෙන්ම පරාජය කළ යුතු එකක්. ඒක පරාජය කළ යුතුමයි. මේ ඉඩ කඩ කෙටි කාලයකට හෝ විවෘත කරගත යුතුම තිබුණා. දේශපාලන ව්‍යාපාරකට අපි ඒක දාන්නේ. නව තත්ත්වයේ අනුව ජයපේ නායකයා පත්තුමින් තියෙන තැන ගැන පොඩ්ඩක් හිතන්න. මොකද? මහා බැංකු බැඳුම් කර සිද්ධිය. එතකොට හම්බන්තොට වරායේ සිද්ධිය. මේවත් එක්ක මේවා නැති වෙන එකට හොඳයි කියලා හිතනවා. අර පරාජයත් ගැන කතා කරමු. බල ඒ කියන්නේ මේක පරාජය ඔබ හොබින් තේරුම් ගන්න බැරි තැනටම ඇවිල්ලා ඔබින් තේරුම් ගන්න ඔය සිද්ධි ඔක්කොම නැවත කියන්නේ ඔය සිද්ධි ඔක්කොම සිදුවීම් තිබුණේ වා පීබි ජයසුන්දර තමයි සාකච්ඡා කරමින් තිබුණේ ණය වලට හිලව් කරන්න නොරොත්තුලේ බලාගාරයත් හම්බන්තොට වරායත් පවරන්න මාගාව තිබෙනු නීතිපති දෙපාර්තමේන්තුව කෙටුම්ගත කරපු යූසුම මම ඒකයි මේ ඉතිහාසෙ වැඩි උස්සන්න එපා කියලා කියන්නේ මම දන්නවා ඒවා හරිද ඔබ හිතනවා නම් ආ රාජපක්ෂ පාලන තිබුණා මේ විරාජමාන වරය යැපෙනවා යැර මේ මේ ආරක්ෂා වෙනවා උන පට්ට බලපුරුදු රාජපක්ෂ පාලන ඊට වඩා විසමල්ලා ඇස් කියලා තිබුණා මම කියන්න මේ මේ කාරණාවෙන් එතන ඉහාට ජයග්‍රහණයක් ගන්න බැරි තැනක ජයපේ පත් වෙලා තියෙනවා නේද කියන එකයි මම මේක අපේ පුද්ගලික වැඩක් නෙමෙයි මේක සමාජ කාර්යයක් ඒක තමයි ඒ සමාජ කාර්යයට අපි කාර්යයට කරනවා මම කියන තන්දන් තේරුම් ගන්න මේ රටේ අපි මාධ්‍ය වේදින් හෝ මාධ්‍ය ආයතන වලින් සුජාත භාවය බලාපොරොත්තු වෙන්නේ හරිද අපි දන්නවා සිරිකොතෙන් පඩි ගන්න මාධ්‍ය වේදින් ගැන අපි දන්නවා වරායෙන් පඩි අරගෙන පත්‍රවල වැඩ කරපු මාධ්‍ය වේදින් ගැන අපි දන්නවා නිවාස අමාත්‍යංශයෙන් වාහන ගෙවල් හදාගෙන පත්‍රවල වැඩ කරපු මාධ්‍ය වේදින් ගැන දන්නවා මාධ්‍ය ආයතන ඇති කරගෙන ඉන්න ධනෙ එක්රැස් කරගත්තේ කොහොමද කියන අපි දන්නවා මාධ්‍ය ආයතන සහ මාධ්‍ය වේදින් අපි සුජාත භාවය බලාපොරොත්තු වෙන්නේ නැහැ හැබැයි සුජාත නොවනායක අපින් ප්‍රශ්න අහන්න එපා කියලා අපි කියන්නේ නැහැ මොකද මම කියන්නේ නැහැ පවු නොකරන කෙනා පළමු ගල ගහන්න කියලා අපි දන්නවා මේ සමාජය මොකක්ද කියලා. අපිට පැවරිති කාර්යභාරයක් තිබෙනවා. එතපි අපි ඒ කාර්යභාරය ඉටු කරනවා. ඒ කාර්යභාර අපි ඉටු කළ යුතුයි. හරිද? ඔබ කොහොමද කියන්නේ? ජනවාරි මාසයේ 8 වෙනිදාගෙන් පසුව දියත් වෙන්න තිබුණ මේ ව්‍යසනය පරාජයට පත් කිරීම සාධාරණ නොවේ කියලා. ඒක සාධාරණයි. දේශපාලනමන්තට වරාය මේ පවරන්නට යන කාරණාවට එරෙහිව සාර්ථක ජයග්‍රහණයක් ලබන්න බැරුව රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් ඔබට අනුව ජයපේ අසරණ වෙලා නේද කියලා මම අහන්නේ නැහැ ජයපේ නෙමෙයි මේ රටේ ජනතාව අසරණ ඒක තමයි ඒ රට අපි අපි පක්ෂ වෙනුවෙන් ජයග්‍රහණයක් ගන්න බැරුව ජයපේ අසරණ වෙලාද කියලා මම අහන්නේ නැහැ ඔබ එදා ජයග්‍රහණය ගත්තා ජනතා විමුක්ති පෙරමුණ කිසිත් මසරණ වී නැහැ මා කලිනුත් කිව්වා අපිට සටන් තිබෙනවා පරාජයට පත්වන සටන් තිබෙනවා ජයග්‍රහණය කරන සටන් තිබෙනවා අතරමැදි සමාදානයට යන සටන් තිබෙනවා සෑම සටනක්ම ජයග්‍රහණය කියලා වර වෙන්නේ නැහැ. ඒක සටන් ව්‍යාපාරයකට අපි දන්නවා. ඔබ හිතන දේ හැම අපේක්ෂා කරනවද? සමහර මා කලින් කිව්වා සමහර සටන් තිබෙනවා නතර කරන්න පුළුවන්. සමහර සටන් කර තියෙනවා පමා කරන්න පුළුවන්. සමහර සටන් තිබෙනවා ජනතා මතයක් ගොඩනගන්න පුළුවන් සටන නිමිති කරගත්ත කරන ඒ සිදුවීම් සටන් කියන්නේ ඒවා. කොහොද සටන් ජයග්‍රහණය කියලා වරද? ලෝක ඉතිහාසයේ සටන් ජයග්‍රහණය මේ කරලා නැහැ. සටන් වල නිමිත්ත වහම්බන්තර වරාය වුණාට අපිට ඒක වලක්ක ගන්න බැරි වුණා. හැබැයි මේ නිමිත්තත් එක්ක ගොඩනැගෙන ලොකු දේශපාලන සංවාදයක් තිබෙනවා. ලොකු ආර්ථික සාකච්ඡාවක් තිබෙනවා. මේ පාලකයන් පිළිබඳ එළිදරව් වීමක් තිබෙනවා. මේ සිස්ටම් එක පිළිබඳ එළිදරව් වීමක් තියෙනවා. ඒක ජයග්‍රහණයක් නෙවෙයිද? දේශපාලන ව්‍යාපාර ජයග්‍රහණ මනින්නේ ඒ වලක්වා ගන්න පුළුවන් ද බැරිද කියන සාධකේ මත පමණක්ම නොයි. ඒවත් ඒවත් අව වෙනවනම් අපේ සටනට ලොකු උත්තේජනයක් ලොකු ධෛර්යයක් ඒව එනවනම් නමුත් නොවෙනවනම් ඒ ජයග්‍රහණ අපිට තිබෙනවා. ඒක මම කියන්නේ. එඳ අපිට ජයග්‍රහණයක් තිබෙනවා මේ සටන් වලට අපි මැදිහත් වෙනවා අපි පක්ෂයකට අපි කළ යුතු උපරිම කාර්යභාරය මේ විදිහට කරනවා මේ රටත් මේ මාතෘභූමියත් මේ රට ඉපදුච්ච දුවදරුන් අනාගතයත් වෙනුවෙන් දේශපාලන ව්‍යාපාරයකට අපි කාර්යභාරය ඉටු කරනවා ඒ පිළිබඳ සැහැීමක් අපිට තියෙනවා එහෙම ඒ කියන්නේ යම් සටනක් පරාජය වීම ජයපේ පරාජයක් ලෙස අපි සලකන්නේ නැහැ එහෙම කොහොමද අපි ගන්නෙ අපි මේක මට උහු මගේ කාට හරි පුද්ගලික බෙදා ගැනීම කරුණක් නෙමෙයි මේ තියෙන්නේ මේ සමාජ කාර්යයක් ඒ සමාජ කාර්යයේ ඉදිරිගාමීව කාර්ය අපි කරමින් තිබෙනවා. ඒ පිළිබඳ අපිට ඉතා හොඳ ඉතා ම අවංකවගෙන අපිට සතුටක් තිබෙනවා. අපිට තෘප්තියක් තිබෙනවා. ඔබ කියන අපි මේ සටන් පෙරදුනාම පරාජය වෙලා අකුල් ලබන පොරවගෙන බුදියාගෙන මිනිස්සුද? නෑ. අපිට සටන් ඇතුළේ මිනිස්සුත් එක්ක ජීවත් වෙලා තෘප්තියක් ලබා ගන්නවා. ඒ සටන් ඇතුළේ මිනිස්සුගේ ජීවිතේ සාරය අපි උරා ගන්නවා. අපි එහෙම මිනිස්සු. ඒ නිසා සෑම සටනක්ම ජයග්‍රහණ ලැබුවත්, පරාජය ලැබුවත්, අකුලන්න පුළුවන් වුණත්, බැරි වුණත් දේශපාලන ව්‍යාපාරයකට අපි තෘප්තිමත්. අපි තෘප්තිමත් මිනිස්සු මේ රටේ.